අයිබුවන් දුවේ පුතේ අට ශ්‍රේණි සෞඛ්‍ය ආචාර්ය අධ්‍යාපන විෂයයේ අපි අද ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි මාතෘකාව වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙමු. අපි මුලින්ම වොලිබෝල් ක්‍රීඩා පිළිබඳ කිටි විමසීමක් කරමු. දුවේ පුතේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවලින් සැලකෙන්නේ වොලිබෝල් ක්‍රීඩාව. ඉතා අඩු වියදමකින් හා අඩු උපකරණ සංඛ්‍යාවක් අවශ්‍ය වෙන නිසා වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. වොලිබෝල් කණ්ඩායමක ක්‍රීඩකෙන් දොළොස් දෙනෙක්ගේ නම් අතුලත් කරන්න පුළුවන්. ඒ වුණාට මතක තියාගන්න වරකට ක්‍රීඩා කරන්න තියෙන ක්‍රීඩකින් 6 දෙනෙක් විතරයි. අනිවාර්යයෙන්ම ක්‍රීඩකින් 6 දෙනෙක් තරඟයේ පාත්වා ගැනීම සඳහා අවශ්‍ය වෙනවා. ඉතිරි ක්‍රීඩකින් අතිරේක ක්‍රීඩකින් විදිහට අපි සලකන්නේ. වොලිබෝල් ක්‍රීඩා කිරීම සඳහා පන්දුවක් වොලිබෝලයක් කියලා හඳුන්වනවා, දැලක්, දැල් බැඳීම කමි ජෝඩුවක් හා ක්‍රීඩා පිටියක් අවශ්‍ය වෙනවා. අපි මුලින්ම බලමු කොහොමද වොලිබෝල් ක්‍රීඩා පිටිය කියලා. ජාත්‍යන්තර ක්‍රීඩා වර්ගීකරණයේදී වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වන්නේ ගෘහස්ථ ක්‍රීඩාවක් විදිහට. ශ්‍රී ලංකාවෙත් ගෘහස්ථ ක්‍රීඩාගාර පිහිටලා තියෙනවා. නමුත් විශාල වශයෙන් ක්‍රීඩාව සිදු කරන්නේ එළිමහන් ක්‍රීඩා පිටිවල. අපි බලමු කොහොමද ක්‍රීඩා පිටිය කියලා. ඔබට පෙන්වන දුවේ පුතේ ඍජුකෝණාකාර ක්‍රීඩා පිටියක් තමයි වොලිබෝල් ක්‍රීඩා සඳහා භාවිත කරන්නේ. මෙහි සම්පූර්ණ දිග මීටර 18ක් වෙනවා, පළල මීටර 9ක් වෙනවා. ඊට පස්සේ අපි බලමු මොනවද මේ ක්‍රීඩා පිටියෙන් රේඛා. පිරිනැමීමේ රේඛාව හා පැති රේඛා. පිරිනැමීමේ රේඛා දෙකක් පිටලා තියෙනවා, පැති රේඛා දෙකක් පිටලා තියෙනවා. මේ පිරිනැමීමේ රේඛා හා පැති රේඛා මගින් ක්‍රීඩා පිටියේ සීමාවන් සලකනු වෙනවා. ඊට අමතරව ප්‍රහාරක රේඛාව පිටලා තිබෙනවා. පිරිනැමීමේ රේඛාව සිට මීටර 6ක් දුරින් තමයි ප්‍රහාරක රේඛාව නිර්මාණය කරන්නේ. ඊට පස්සේ මධ්‍ය රේඛාව පිහිටනවා. කණ්ඩායම් දෙකේ ක්‍රීඩා පිටි දෙක වෙන් කරන මධ්‍ය රේඛාව. ඊට පස්සේ දුවේ පුතේ අපිට ඉගෙන ගැනීම සිද්ධ වෙනවා. ක්‍රීඩා පිටියේ කලාප කිහිපයක් පිටලා තියෙනවා. නමුත් අපි අටවසර ඉගෙන ගන්නේ කලාප දෙකක් පමණයි. බලමු ඉදිරි කලාපය. මෙතත් අපි ප්‍රහාරක කලාපය කියලා එම ප්‍රදේශය හඳුන්වනවා. මීටර 3ක කලාපයක් තමයි ඉදිරි කලාපය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ පසු කලාපය පිටලා තිබෙනවා, ඒ මීටර 6ක කලාපයක්. හොඳයි දුවේ පුතේ, අපි දැන් දන්නවා වොලිබෝල් ක්‍රීඩා පිටියේ රේඛා වර්ග සහ කලාප කිහිපයක්. අපි ඉදිරි වසරවලදී වොලිබෝල් ක්‍රීඩා පිටිය අදාළ ඉතිරි කලාප කිහිපය හඳුනා ගන්න පුළුවන්. දුවේ පුතේ, අපි දැන් බලමු වොලිබෝල් ක්‍රීඩාවේ තියෙන දක්ෂතා මොනවද කියලා. ඔබට මතක ඇති අපි 7 ශ්‍රේණියේදී මෙම දක්ෂතා පිළිබඳ ඉගෙන ගත්තා. අපි බලමු ඔයාලට දැන් ඒවා මතකද කියලා. මුලින්ම පන්දු පිරිනැමීම. මේ පන්දු පිරිනැමීම උඩුවත් ක්‍රමයට හා යටියත් පන්දු පිරිනැමීමේ ක්‍රමය කියලා කොටස් දෙකකට බෙදුවා ඔබට මතක ඇති. දෙවෙනි දක්ෂතාවය පන්දු ලබා ගැනීම. මේ සඳහා ඔබට මතක ඇති යටියත් පන්දු ලබා ගැනීම හා උඩුවත් පන්දු ලබා ගැනීම කියලා ක්‍රම දෙකක් භාවිත කරනවා කියලා අපි ඉගෙන ගත්තා. තුන්වෙනි දක්ෂතාවය තමයි පන්දු එසවීම. මෙහිදී සිදුවන්නේ ප්‍රහාරය සඳහා පන්දු සකස් කර දීම. මේ සඳහා බොහෝ විට භාවිත කරන්නේ උඩුවත් පන්දු ලබා ගැනීම ක්‍රමය. ඒ හතරවෙනි දක්ෂතාවය ප්‍රහාරය. ඔබ අපි කවුරුත් තම ආස කරන වොලිබෝල් ක්‍රීඩාවේ තිබෙන චමත්කාර ජනකම දක්ෂතාවය තමයි පන්දු ප්‍රහාරය කියලා අපි හඳුන්වන්නේ. පස්වෙනි දක්ෂතාවය ඔබට මතක ඇති
වැළැක්වීම විරුද්ධ පිළේ ප්‍රහාරය දැලා අසලදී ආවරණය කිරීමට එහෙම නැත්නම් දැලා අසලදී වැළැක්වීම සිද්ධ කරනවා. හයවෙනි දක්ෂතාවයේ පිටියේ රැකීම අපේ ක්‍රීඩා පිටිය තුල පන්දු වැටෙන්නේ නැති වෙන්න පන්දු ගොඩ ගැනීම සිද්ධ වෙනවා පිටිය රැකීම කියන දක්ෂතාවයේදී. හොඳයි. ඔයාලා දන්නවද පුතේ වොලිබෝල් ක්‍රීඩාවේදී ලකුණක් ලබා ගන්න කොහොමද කියලා? උදාහරණයක් විදිහට නෙට්බෝල් ක්‍රීඩාවේදී නම් අනිවාර්යෙන්ම ගෝල් පෝස්ට් එකේ නැත්නම් රින් එක තුලින් බෝලය යවන්නම ඕනි ලකුණක් ලබා ගන්න. පාපන්දු ක්‍රීඩාවේදී ගෝල් එක ඇතුළට ගහන්නම ඕනි බෝලේ ලකුණක් ලබා ගැනීම. හැබැයි වොලිබෝල් ක්‍රීඩාවේදී ලකුණක් ලබා ගැනීමට අවස්ථා තුනක් තියෙනවා. බලමු මොනවද මේ අවස්ථා තුන කියලා. පළවෙනි අවස්ථාව තමයි විරුද්ධ පිළේ ක්‍රීඩා පිටිය තුළ පන්දුව ස්පර්ශ වීම. අනිත් පැත්තේ ක්‍රීඩා පිටියේ බෝලේ වැටුනොත් අපිට ලකුණක් හම්බ වෙනවා. දෙවෙනි අවස්ථාව තමයි විරුද්ධ පිළේ ක්‍රීඩකයින් වරදක් සිදු කිරීම. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔබ පන්දු පිරිනැමීම සිදු කරන වෙලාවේදී පිරිනැමීමේ රේඛාව ස්පර්ශ වුණොත් ඔබගින් වරදක් සිදු වෙන්නේ අනිත් කණ්ඩායමට ලකුණක් ලබා දෙනවා. තුන්වෙනි අවස්ථාව තමයි විරුද්ධ පිළේ ක්‍රීඩකයින්ට දඬුවමක් ලබා දීම. යම් කිසි ආකාරයකින් තරඟය ප්‍රමාද කරනවා කියලා පිරිසුදු තීරණය කරොත් අපේ කණ්ඩායමට ලකුණක් හිමි වෙනවා. මේ ආකාරයෙන් අවස්ථා තුනක් තියෙනවා වොලිබෝල් ක්‍රීඩාවේදී ලකුණු ලැබෙන. බලමු නැවතත් ඒවා. විරුද්ධ පිළේ ක්‍රීඩා පිටිය තුළ පන්දු ස්පර්ශ වීම, විරුද්ධ පිළේ ක්‍රීඩකයින් වරදක් සිදු කිරීම, විරුද්ධ පිළේ ක්‍රීඩකයින්ට දඬුවමක් ලබා දීම. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු අපිට අද ඉගෙන ගැනීම වෙන දෙවෙනි මාතෘකා මොකක්ද කියලා. උඩුවත් පන්දු පිරිනැමීම. පිරිනැමීමේ ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හත් ශ්‍රේණියෙන් අපි ඉගෙන ගත්ත යටියත් පන්දු පිරිනැමීම. අට ශ්‍රේණියෙන් අපි ඉගෙන ගන්නේ උඩුවත් පන්දු පිරිනැමීම කොහොමද කරන්නේ කියලා. උඩුවත් පන්දු පිරිනැමීමේ ශිල්ප ක්‍රමයේ පුහුණුව සඳහා පියවර තුනකට බෙදා වෙන් කරගන්නවා. හොඳට මතක තියාගන්න මෙහෙම කොටස් තුනකට අපි වෙන් කරන්නේ පියවර තුනකට වෙන් කරන්නේ මේ ශිල්පීය ක්‍රමයේ ඉගෙන ගැනීමේ පාසු සඳහා පමණයි. එහෙම නැත්නම් ඔබට පෙනෙන මේ වීඩියෝව උඩුවත් පන්දු පිරිනැමීම එකම ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. බලමු කොහොමද ශිල්පීය ක්‍රමයේ පියවර තුන සිද්ධ වෙන්නේ කියලා. පළවෙනි අවස්ථාව පන්දුව ස්පර්ශයට පෙර අවස්ථාව. මෙහිදී විශේෂ ලක්ෂණ කිහිපයක් අපිට සිද්ධ වෙනවා මතක තියාගන්න. අත් බලමු මොනවද කියලා. මුහුරු අත දිග හැරලා පන්දුව අත්ලමට තබා ගන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න ඕන දුවේ මෙතන කරුණු දෙකක් තියෙනවා. පන්දු පිරිනැමීමේ අතට විරුද්ධ පාදයේ තමයි ඉදිරියෙන් තබා ගන්න ඕනේ. සමහර අය දකුණු අතින් පන්දු පිරිනමනවා නම් දකුණු පාදයෙන් ඉස්සරහින් තියාගන්න. එතකොට අපිට නිවැරදි පන්දු පිරිනැමීමක් වේගවත් පන්දු පිරිනැමීමක් කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඔබ දකුණු අතින් නම් පන්දු පිරිනැමීම සිදු කරන්නේ ඉදිරියෙන් තබා ගන්න ඕනේ වම් පාදයෙන්. ඒක වම් මතේ තමයි පන්දුව තියාගන්න ඕනේ. දෙවෙනි අවස්ථාව මතක තියාගන්න. ශරීරයේ බර පසුපස පාදයට යොමු වෙන විදිහට අපි හිට ගන්න ඕනේ. පහර දෙන අස්සේ බලන්න වැලමිටෙන් නමලා හිස පිටුපසින් ඉහළින් තමයි තබාගත යුත්තේ. අපි දැන් බලමු ශිල්පීකමේ දෙවෙනි අවස්ථාව. පන්දු ස්පර්ශ කරන අවස්ථාව. මේදී අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දුවේ පුතේ පන්දුවට අපි උඩ දමා ගන්නකොට අපිට පහර දෙන්න පහසු ප්‍රමාණයක් උඩ දමා ගන්න ඕනේ. අනිත් එක මතක තියාගන්න අනිවාර්යෙන්ම
පඳු පින්නමීමේදී පඳු අතින් විලිහි තිබිය යුතුයි. පින්නතුමුත් ඒක වරදක් විදියට පිරිත් කණ්ඩායමට ලකුණක් ලබා දෙන අවස්ථාව. සා පඳු ස්පර්ශ කරන අවස්ථාවේදී මට තියාගන්න පඳු අනිවාර්යයෙන්ම අතින් උඩ දාලා උනේ පඳුර පහර දෙන්න. මේදී පඳුර පහර දෙන අවස්ථාවේදී බලන්න පඳුවේ මැදට අත්ල මැදින් තමයි පහර දීම සිද්ධ වෙන්නේ. බලමු බුදුවත් පින්නමින් ශිල්පී කමේ තුන්වෙනි පියවර පඳු ස්පර්ශ කිරීමෙන් පසු අවස්ථාව. ආර පේනවා මේ වීඩියෝ දර්ශනයේ පඳු පින්නමින් පසු පසුපස පාදයේ ඉදිරියට අරගෙන එනවා. එහෙම කරන්නේ ශරීරයේ සමබරතාවය රැකීම සඳහා. හොඳයි. ලොකුට අපි දැන් බලමු කොහොමද මෙන්න උඩුවත් පඳු පෙරනැමීම පුහුණුව සඳහා ක්‍රියාකාරකම් කරන්නේ කියලා. උඩුවත් පඳු පෙරනැමීම පුහුණුව සඳහා විශාල ක්‍රියාකාරකම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම අපි සරල ක්‍රියාකාරකම් දෙකක් අඳීගෙන ගනිමු. මෙම ක්‍රියාකාරකම් ක්‍රීඩා පිටියට ගොස් ඔබේ ශාරීරික අධ්‍යාපන ගුරුතුමා හෝ තුමිය සමග පුහුණුවීම් කරන්න පුළුවන්. පළවෙනි ක්‍රියාකාරකම ඔබට සිද්ධ වෙනවා වොලිබෝල් දැල අඩි 5ක් පමණ උසට සිටින්නේ බැඳගන්න. ඊට පස්සේ පළවෙනි අවස්ථාවේදී ප්‍රහාරක රේඛාවේ සිට උඩුවත් පන්දු පෙරනැමීම සිදු කරන දැලට ඉහළින් යන විදිහට මේ දෙ නිවැරදි ශිල්පීය ක්‍රමය භාවිත කරන්න ඕනේ. ඊට පසුව දැලේ උස අඩි 8 දක්වා ක්‍රමක්‍රමෙන් වැඩි කරන්න. ඒ අතර ඔබ මුලින් පටන් ගත්තේ ප්‍රහාරක රේඛාවේ සිට පන් පින්නමීම කරන්න. හොඳින් පුහුණු වූ පසු ක්‍රමක්‍රමයෙන් දුර වැඩි කරමින් පන් පින්නමීමේ රේඛාව දක්වාම පැමිණ පන් පින්නමීම සිදු කරන්න පුළුවන්. දෙවෙනි ශිල්පීය ක්‍රමය රූප සටහනේ පේන විදිහට බිත්තියක් අසලට ගිහිල්ලා ඒ බිත්තියේ අඩි 8ක් පමණ ඉහළින් සලකුණු කිහිපයක් සදාගන්න. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මුලින්ම බිත්ති අසල සිට සලකුණු වලට උඩුවත් පන්දු පින්නමීම සිදු කරන්න. තමයි ඔබට තහොඳින් පුහුණු පසු මීටර 10ක් දක්වා දුර ක්‍රමින් වැඩි කරමින් උඩුවත් ක්‍රමයට පන්දු පින්නමීම වුණෙන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, මේ වෙනකොට අපි උඩුවත් පන්දු පිරිනැමීමේ ශිල්පීය ක්‍රමය ගැන අවබෝධයක් ලබාගෙන තිබෙන්නේ. ඊටසක් බලමු අපේ අද ඉගෙන ගැනීම තිබෙන දෙවෙනි දක්ෂතාවය උඩුවත් පන්දු විසවීම. උඩුවත් පන්දු විසවීම බොහෝ විට භාවිත කරන්නේ ප්‍රහාරය සඳහා පන්දු සකසා දීමට. මේ පන්දු සකසන්න විසින් භාවිත කරන ක්‍රමය බලමු කොහොමද උඩුවත් පන්දු විසවීම සිද්ධ වෙන්නේ කියලා. ඒක පෙන්නවා වීඩියෝ දර්ශනයේ. උඩුවත් පන්දු ක්‍රමයට ප්‍රහාරය සඳහා පන්දු උස්වා දෙන අවස්ථාවක්. දැන් බලමු උඩුවත් එසවීමේ ශිල්පී ක්‍රමයේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ උඩුවත් එසවීමේ ශිල්පී ක්‍රමයත් ඉගෙන ගැනීමේ පහසු සඳහා අපි පියවර තුනකට වෙන් කර ගන්නවා. පළවෙනි අවස්ථාව පන්දු ස්පර්ශයට පෙර අවස්ථාව. මෙහිදී ඔබට මේ රූප සටහනේ තියෙන විශේෂ ලක්ෂණ දීපක් වෙන අපි ඒවා කතා කරමු. පළවෙනි එක ඔබට පේනවා දෙයත්වල මහ පෙතිඟිලි හා දඹරගිලි ත්‍රිකෝණාකාර හැඩයකට සිටින්සේ ඇඟිලි විහිල්ලුව පන්දු හසුවන ප්‍රමාණයට ගෝලාකාර හැඩයකට තියාගන්න ඕනේ. දෙපා වල පිහිටීම ගැන අපි කතා කරොත් දෙපා උරහිස් පළලට සමානව හෝ මඳක් පළල් වෙනසේ තියාගෙන සමබරව හිටගන්න ඕනේ. ධනස්වරින් ටිකක් පහතට නැමෙන්න ඕනේ. ඔබට මේ උඩ රූප සටහනේ පේනවා කොහොමද සූදානම් වීමේ අවස්ථාව කියලා. ඊට පස්සේ දෙයත්වල මහ පැටිගිලි හා දඹරගිලි අතරින් දැස් පන්දු වේතයම් කරන්න ඕනේ. පස්සත් බලමු අපේ දෙවෙනි පියවර පන්දු ස්පර්ශ කරන අවස්ථාව. මේදී අපේ
වළලුකර දනහිස් උකුල වැලමිට මැණිකට් සන්දි මේවා දිගහැරමින් ඇඟිලි තුඩු ආධාරයෙන් අපේ ඇඟිලි තුඩු ආධාරයෙන් තමයි පන්දු ඉහළට යොමු කරන්නේ එහෙනම් තම පන්දු ඉහළට විදීමක් සිද්ධ කරන්නේ ඉතින් මතක තියාගන්න මේ අවස්ථාවේදී පන්දු අතේ රඳව ගැනීම හැකියාවක් අපිට නැහැ එහෙනම් ඒක ෆෝල්ට් එකක් විදිහට තමයි සැලකන්නේ අනිවාර්යෙන්ම ඇඟිලි තුඩු වල ස්පර්ශ වීමත් සමගම පන්දුවේ ඉදිරියට විදීමක් සිද්ධ කරන්න ඕන තල්ලු කිරීමක් කරන්න සිද්ධ වෙනවා ඊටසත් බලමු අපේ තුන්වෙනි පියවර පන්දු ස්පර්ශ කිරීමෙන් පසු අවස්ථාව දැත් ලිහිල් කරමින් පන්දු ගමන් කරන දිශාවට දිගහැරෙමින් මෙහිදී ශරීරය සම්පූර්ණයෙන්ම ඉහළට දිගහැරීමක් සිදු කරන්න ඕනේ පාදයක් පෙරට තියලා සම්බර්තාවේ රැගෙනීමට පුළුවන් හොඳයි අපි දැන් උඩුවත් ශිල්පියක මේ අවස්ථා තුන ඉගෙනගෙන තිබෙනවා මෙම අවස්ථා තුනට අදාළව පුහුණු ක්‍රියාකාරකම් මොනවද කියලා අපි බලමු හොඳයි දෙවියනේ අපි දැන් බලමු උඩුවත් එසවීම පුහුණු සඳහා ක්‍රියාකාරකම් හොඳට මතක තියාගන්න අපි මෙම ක්‍රියාකාරකම් න්‍යායාත්මකව ඉගෙන ගන්න ඔබට සිද්ධ වෙනවා වාර විභාගයේදී යම් අවස්ථාවකදී මෙම ශිල්පීය ක්‍රමයන් පුහුණුවීම සඳහා සුදුසු ක්‍රියාකාරකම් රූපතරන් සහිතව ලියා දක්වන්න. ඒ නිසා අපි න්‍යායාත්මක ක්‍රමයෙන් ඉගෙනගෙන ඊට පස්සේ තමයි ක්‍රීඩා පිටු ගිහිල්ලා මෙම ක්‍රියාකාරකම් පුහුණුවීම සිද්ධ කරන්නේ. අපි බලමු කොහොමද උඩුවත් එසවීම පුහුණු සඳහා ක්‍රියාකාරකම් දෙකක් සිද්ධ කරන්නේ කියලා. පළවෙනි එක ඔබට මේ සඳහා අවශ්‍ය වෙනවා වොලිබෝලයක් හෝ ඒ හා සමාන පන්දුවක් වීඩියෝ දර්ශනයේ පෙන්වන ආකාරයට බෝලය ඉහළට එන වෙලාවදී බවුන්ස් කරන්න ඕන බෝලය ඉහළින් ඇඟිලි තුඩු වලින් අල්ලගෙන බවුන්ස් කිරීමක් කරන්න. මේ ක්‍රියාවලිය පුහුණු වුණාට පස්සේ බෝලේ බිම ගහලා උඩට එන පන්දුව ඇඟිලි තුඩු උපයෝගී කරගෙන යාළුවා වෙත යොමු කරන්න. දෙවෙනි පුහුණු ක්‍රියාකාරකම් තමයි මේ සඳහා ඔබට අවශ්‍ය වෙනවා බිත්තියක් ඊට පස්සේ බිත්තියේ පොළවේ ඉඳලා අඩි 10ක් උසින් සලකුණක් යොදා ගන්න. පස්සේ බිත්තියට මීට 4ක් හෝ 5ක් ඈතින් ඉඳලා සලකුණ වලට වදින විදිහට බෝලේ ඇඟිලි තුඩු වලින් යවන්න. මෙහිදී මතක තියාගන්න නිවැරදි ශිල්පීය ක්‍රමය භාවිත කරන්න පුළුවන් නම් ඉතා හොඳ උඩුවත් එසවීමක් ඔබට ක්‍රියාකාරකමක් විදිහට කරන්න පුළුවන්. හොඳයි දුවේ අපි මේ වෙන විට වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා දෙකක් ඉගෙනගෙන අවසන් අපි දැන් බලමු වොලිබෝල් ක්‍රීඩා කිරීමේදී භාවිත වෙන නීති කිහිපයක්. අපි අද ඉගෙන ගත්ත උඩුවත් පන්දු පිරිනැමීමට හා පන්දු එසවීමට අදාළ නීති කිහිපයක් තමයි අපි අද ඉගෙන ගන්නේ. මුලින්ම බලමු පන්දු පිරිනැමීමට අදාළ නීති රීති විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ නීති තුනක් අපි අද ඉගෙන ගන්නවා. පළවෙනි එක පන්දු පිරිනැමීම සංඥාවට අනුසුදු කරන්න ඕනේ. විනිසුරු විසින් සංඥා ලබා දුන් පසු තමයි පන්දු පිරිනැමීම සිදු කරන්නේ. ඊට පෙර පන්දු පිරිනැමුවොත් ඒක වරදක් පිළිසලකන්නේ නැහැ. නැවතත් පන්දු පිරිනැමීම අවස්ථාව ඔබට ලැබෙනවා රීසර්ව් කියලා අපි හඳුන්වනවා. දෙවෙනි අවස්ථාව විනිසුරු සංඥාවෙන් පසු තත්පර 8ක් තුළ පිරිනැමීම සිදු කළ යුතුයි. ඊට වඩා වැඩි කාලයක් ගතොත් ඒක වරදක් පිළිසලකලා විරුද්ධ කණ්ඩායමකට ලක්ෂණ සමග පන්දු පිරිනැමීම ලබා දෙනවා. තුන්වෙනි නීතිය තමයි පිරිනැමීමේ රේඛාව ස්පර්ශ කළ යුතුයි. ඔබ දන්නවා මේක පන්දු පිරිනැමීමේදී පිරිනැමීම රේඛාව ස්පර්ශ වුණොත් වරදක් පිළිසලකලා විරුද්ධ කණ්ඩායමකට ලක්ෂණ ලබා දෙනවා. හරි. අපි දැන් බලමු පන්දු එසවීම අදාළ නීති රීති කිහිපයක් මේ තම අවබෝධයෙන් යුතුව බලාගන්න. පළවෙනි අවස්ථාව එසවීමෙන් පන්දු අතේ රැඳී තිබිය නොහැකි. අපි පන්දු එසවීම උඩුවත් පන්දු එසවීම යටදී කතා කරා පන්දු අතේ රඳවා ගන්න නැතුව ඇඟිලි තුඩු මගින් පන්දු විදීමක් කරන්න ඕන කියලා. දෙවෙනි අවස්ථාව පන්දු අල්ලා විසි කිරීමට නොහැකි. අපිට උඩුවත් පන්දු ලබා ගැනීමේදී බෝලය රඳවා ගන්න බෑ අපි. අනිවාර්යයෙන්ම ඇඟිලි තුඩු වල පන්දු ස්පර්ශනවත් සමගම
සංදුව දෑතින් උදාහරින්න ඕනි. තුන්වෙනි අවස්ථාව එසවීමේදී පන්දුව එක්වරකට වඩා අති ස්පර්ශන විය යුතුයි. මෙහිදී මතක තියාගන්න ඕනේ පුතේ අපිට එන දැලට ඉහළින් එන පළමු පන්දුවේදී කියන්නේ කො පන්දු පිරිනැමීමේදී එහෙම නැත්නම් විරුද්ධ කණ්ඩායමින් එන පළවෙනි පන්දුවේදී මෙම නීතිය අදාළ වෙන්නේ නැහැ. අපි පළවෙනි පන්දු ස්පර්ශ කරාට පස්සේ තව අවස්ථා දෙකක් තියෙන පන්දු අපිට බහර දෙන්න අපේ කණ්ඩායම තුල මෙන්න මේ දෙවෙනි සහ තුන්වෙනි අවස්ථාවේදී තමයි එක්වරකට වඩා අති ස්පර්ශ වෙන්න බැහැ කියන නීතිය අදාළ වෙන්නේ. හොඳයි දුවේ, අපි දැන් බලමු අපි අද ඉගෙන ගත්ත පාඩමේ පුංචි මතක් කර ගැනීමක්. අපිට මතකද කියලා බලන්න, අපි අද දවසේ මුලින්ම ඉගෙන ගත්ත වොලිබෝල් ක්‍රීඩා පිටිය පිළිබඳව මීටර 9ක් පළල, මීටර 18ක් දිග ඍජු කෝණ ආකාර ක්‍රීඩා පිටියක් මෙහි පිටලා තියෙනවා. පිරිනැමීමේ රේඛාව, පැති රේඛා, ඊට පස්සේ ප්‍රහාරක රේඛාව, පසු මධ්‍ය රේඛාව, ඊට අමතරව ඉදිරි කලාප, එහෙම නැත්නම් ප්‍රහාරක කලාප කියලා හඳුන්වනවා අපි. ඊට පස්සේ පසු කලාපේ පිටලා තිබෙනවා. මේ ආකාරයට වොලිබෝල් ක්‍රීඩා පිටිය පිළිබඳ මූලික හැඳින්වීමක් ලබා ගත්තා. ඊට පස්සේ අපි හතු ශ්‍රේණියේදී ඉගෙන ගත්ත වොලිබෝල් ක්‍රීඩා දක්ෂතා පිළිබඳ අවබෝධයක් නැවත ලබා ගත්තා. ඔබට මතකද බලන්න, පන්දු පිරිනැමීම, පන්දු ලබා ගැනීම, පන්දු එසවීම, ප්‍රහාරය, පන්දු වැළැක්වීම හා පන්දු ගොඩ ගැනීම. ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්න වොලිබෝල් ක්‍රීඩාවේ ලක්ෂණක් ලබා ගන්න තියෙන අවස්ථා තුනක් තියෙනවා කිව්වා. ඒවා විරුද්ධ කණ්ඩායම තුළ පන්දුව බිම් වැටීමෙන් ලකුණක් ලැබෙනවා කිව්වා. ඊට පස්සේ ක්‍රීඩකෙක් අතරින් වරදක් සිදු වුණොත් ලකුණක් ලබා ගන්න පුළුවන් කිව්වා. අනිත් තුන්වෙනි අවස්ථාවේදී අපි කතා කරේ විරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට දඬුවමක් ලබා දුන්නොත් අපිට තව ලකුණක් ලබා ගැනීම අවස්ථාවක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තාද වොලිබෝල් ක්‍රීඩාවේ උඩුවත් පන්දු පිරිනැමීමට අදාළ ශිල්පීය ක්‍රමයේ කොටස් තුන, උඩුවත් පන්දු පිරිනැමීම පුහුණු වීම සඳහා කළ හැකි ආකාරකම් දෙකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ උඩුවත් පන්දු ලබා ගැනීමේ ශිල්පීය ක්‍රමයේ පියවර හා උඩුවත් පන්දු ලබා ගැනීමේ ශිල්පීය ක්‍රමය පුහුණු වීම සඳහා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දෙකක්. අවසාන වශයෙන් අපි ඉගෙන ගත්තා පන්දු පිරිනැමීමට අදාළ නීති තුනක් හා පන්දු එසවීමේදී බලපාන නීති තුනක්. හොඳයි, මේ පාඩමේ අවසානයේදී ඔයාලට අභ්‍යාස කිහිපයක් ලබා දීලා තිබෙනවා. ඒ අභ්‍යාස හඳුන් කරන්න එසේනම් දුවේ පුතේ නැවත පාඩම හිමින් අපි හමු වෙන තුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.